ඉතින් තරින් දෙයක් කොහොමද? ගොඩක් හොඳයි. අද අපි මේ එකතු වෙලා ඉන්නේ මයි රෙඩ් කොම්රෙඩ්, ඒ කියන්නේ මගේ ජීවිතයේ තීරණාත්මක සංදිස්ථානයක් එක්ක. ඒ තමයි මයි රෙඩ් කොම්රෙඩ්, මගේ අලුත් ෆිල්ම් එකේ මංගල දර්ශනයත් සමගින්. ඒ චිත්‍රපටිය ගැන අක්ක පොඩ්ඩක් කතා කරමු. මේකේදී ආපු අභියෝග මොනවාද අක්කේ? ඔව්, ඇත්තටම මයි රෙඩ් කොම්රෙඩ් කියන්න අභියෝගයක්. හේතුව මේ සිනමා නිර්මාණයේ පුරාවටම, ඒ කියන්නේ විනාඩි 90ක් පුරාවටම මේකේ පර්ෆෝම් කරන්නේ ආටිස්ට්ලා දෙන්නයි. ඉතින් එතනෙනුත් 90%ක හැම ෆ්‍රේම් එකකම මම ඉන්නවා, සහ මට දෙයක් කරන්න තියෙනවා. ඉතින් ඒක ගොඩක් අභියෝගයක් වුණා, සහ මම ඇත්තටම අභියෝග බාර ගන්න කැමති කෙනෙක්. ඉතින් මම හිතනවා මම ඒක හරියට කරලා ඇති කියලා. ඉතින් විශේෂයෙන්ම මතක් කරනවා සුදත් මහදිල්ල මහත්මයව, මේක අධ්‍යක්ෂකතුමා. අපිව ලස්සනට කැමරා කාර්ජ් එකට අහු කරගත්තේ රුවන් කොස්තා මහත්මය. අපිට මේ විනාඩි 90ක් පුරාවට එකම ෆ්‍රේම් එකක මිනිසුන්ව කම්මැලි කමකින් තියන්න නැතුව පර්ෆෝම් කරන්න අපිට දේවල් කියලා දුන්නේ ප්‍රසන්න මහගමගේ මහත්මයා. ඉතින් ඒ තුන් දෙනාවත් මතක් කරනවා. ඉතින් ඔයාලගෙන් ආදරෙන් ආරාධනා කරනවා මේ 17 ඉඳලා මේ ෆිල්ම් එක ඔයගොල්ලන් බලන්න පුළුවන්. ඉතින් මම අගේ කරනවට වැඩිය ෆිල්ම් එක ගැන මම ඔයගොල්ලන්ට එන්න කියනවා බලන්න. මොකද්ද මේ ෆිල්ම් එකෙන් කියන්න යන්නේ, විශේෂයෙන්ම තරුණ පරම්පරාවට මොකද්ද මේකෙන් කියන්න යන්නේ කියලා ඔයගොල්ලෝ බැලිය යුතුමයි. ඉතින් ඔයගොල්ලෝ ඔක්කොටම ආරාධනා කරනවා ආදරෙන් ෆිල්ම් එක බලන්න කියලා. ඉදිරියේදී අක්කේ මොනවද තියෙන නිර්මාණ ප්‍රේක්ෂකයන්ට අක්කේ? ඔව්, ඉදිරියේදී චිත්‍රපට දෙකකට මට ආරාධනා ලැබිලා තියෙනවා, ජුනි සහ අගෝස්තු වල රුගත කෙරෙන. ඊට අමතරව මගේ සික්ස් පැක් ටෙලිනාට්‍ය විකාශය වෙනවා රැල්ලවෙරළට තප්පරයක් දෙන්න. බිග් බෙන් කියන නාට්‍ය ටික විකාශය වෙනවා. ඊට අමතරව තව අලුත් නාට්‍ය දෙකක් රූගත කිරීම සිද්ධ වුණා. ඉතින් ඉස්සරහට ඔයගොල්ලන්ට වෙනස්ම වූ චරිත වලින් එන්න බලාපොරොත්තු වෙනවා.